आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम खविंदु विजय वर्धन प्रथम सिरास्ताल जनपति गोविजन संवर्धन दिपार्तुमेंतुए हदीसी निरीक्षण कुंगुरु पुरान्वी मट हेतु सोया वहा वका कटीतु आरंभ करन्न जनपति निलधार इंट कियाई एकेकाएगे मत क्रियात्मक नोकर कृषिकर्मांतेदी विद्वत मतेट इड देन्न नैतिनम आहार अर्बुदयक पेरादेनिय विश्वविद्यालय कृषि पीठे महाचार्य समन धर्मकीर्ति अवधारणे कराई मैत्री पोहोट्टुवेन नाम योजना सिगमन गियाद प्रथम देशीय पुआत जनाधिपति गोठाबे राजपक्ष महता गोविजन संवर्धन दिपार्तमेंतुवे हदिसी निरीक्षण चारिकावकट एक्वुणा एदी काबनिक पोहर बेदा हरीम भावितिय सह फलदायिताव पिलिबंदव जनाधिपतिवरया अदाल निलधारियंट उपदेश लबा दुन्ना कृषिकर्म अमात्यांशेट अयत कोलंब हत श्रीमत मार्कस प्रणांदु मावते पीटी गोविजन संवर्धन दिपार्तमेंतु जनाधिपति गोठाबे राजपक्ष महतागे हदिसी निरीक्षणेट लकुणा दशक किहिपयक पेरणी मेम दिपार्तमेंतु इतिहासय तुल राज्य नायकियकु पेमिनी प्रथम अवस्थाव मेयवीम विशेषत्वयक गोविजन समालोचन मंडले गोविजन बैंकु पालन गिनुम संवर्धन नीति आयतनिक संवर्धन फलदायी अलवि सह इंजिनेरु जल कलमनाकरण यन सीलु अंश अधीक्षणय कल जनाधिपतिवरया पय तुनकट आसन्न कालयक निलधारीन सह सेवकीन समग साकच्छा करमिन कृषि कर्मांते प्रवर्धने वेनुवेन गत युतु क्रियामार्ग सोया बैलुवा हरित कृषि कर्मांतयक सह वसविसेन तोर आहार निष्पादनय राज्य प्रतिपत्तिय वीत बेनवा मेवर महाकन्नेदी काबनिक पोहर बेदा हरीम भावितय सह लबेन आसन्न पिलिबंदव विमर्शनय कर अडुपाडु मगहरवागन मिन यलकन्नेट सूदानम वियुतु बवै जनाधिपतिमा मेहिदी प्रकाश कले काबनिक पोहर निष्पादनय संदहा राज्य सह पौद्गलिक आयतन 34 कट अवस्थाव लबा दी तिबेनवा ए आयतनवल काबनिक पोहर मगिन लद अस्वन्न सह सार्थकत्वय पिलिबंदव स्वाबेली युतु बवै मेहिदी जनाधिपतिवरया पवसुवे इहल प्रगतियक लबागेन ऐति आयतन दिरिगन्वा एम आयतनवल निष्पादन वैडि किरीमट मेहिदी तीरणय करुणा එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවින් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින්ට තාක්ෂණික දැනුම ලබා දීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා අවධාරණය කළා. ගොවිතැන් සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදාගත යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින් හමුවේ පැවසුවා. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සහ ආයතනික නිලධාරින් පිරිසක් එක්ව සිටියා. රටේ ආහාර අර්බුදයට හේතුව ඇතමුන් ගත් ඒකපාර්ශවීය තීරණ බව බොහෝ විද්වතුන් ප්‍රකාශ කරනවා. විද්වතුන්ගේ අදහස් අනුගමනය කළා නම් රටේ මෙවන් අර්බුදයක් ඇතිවන්නේ නැති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා ප්‍රකාශ කළේ. පොහොර ගැටලුව හමුවේ අපේ රටේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. සිය කන කරපවා උකස් කරමින් ඔවුන් ජීවන අරගලය හා සටන් කරන්නේ ඉමහත් බලාපොරොත්තුවෙන්. නමුත් ඇතමුන්ගත් තීරණ හේතුවෙන් මේ වන විට ගොවියා පමණක් නෙවෙයි මුළු රටම විපතට පත් වෙලා. ඒ මේ පොහොර ගැටලුවත් සමගයි. පොහොර අර්බුදයේ හමුවේ සිය වගාපීම් පාළු වී ඇති බවටයි ගොවීන් නිරන්තරයෙන් මැසිවිලි නගන්නේ. කෘෂිකර්මාන්තය පිළිබඳ තීරණ ගැනීමේදී එක් එක් පුද්ගලින්ගේ වැරදි උපකල්පනයන් මත ඉන්නේ නැතිව විද්වතුන්ගේ අදහස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා පවසන්නේ. ලංකාවේ දැනට මේ දින ආහාර අර්බුදයට ඇති වෙන්නේ යන ආහාර අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති වැරදි රාජ්‍ය ප්‍රතිපත්තියක් මත කටයුතු කරලා කාබනික කෘෂිකර්මයේ පමණක් ලංකාවේ ස්ථාපනය කරන්න ගත්ත වැඩපිළිවෙල මේ සඳහා පහුගිය කාලේ ඕනතරම් අත්දැකීම් තියෙනවා මේකට නිසි වැඩපිළිවෙලක් හදාගෙන තිබුණේ නැහැ ඒක නිසා නිසි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අවශ්‍ය කාබනික එහෙම කිසි වැඩපිළිවෙලක් නැති අවස්ථාවක තමයි මේම ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන ගහෙන් ගෙඩි එන්නවා අපේ ගොවි ජනතාව හබලෙන් ලිපට ඇදලා දැම්මේ. මේ අතර අලුතින් ආරම්භ කරන රද පොහොර කර්මාන්ත ශාලාවකින් හමන දුර්ගන්ධය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව පිටිපන ප්‍රදේශවාසීන් පවසනවා. මේ හේතුවෙන් ඔවුන් අද ඊට විරෝධය පළ කරමින් ජායල මීගමුව මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. අසපනින් ණයට කොහොමඩක් ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඉතාමත්ම දුර්ගන්ධයක් හමාගෙනවා. ඒ දුර්ගන්ධය නිසා මේ ප්‍රදේශයේ ඉන්න
විශේෂයෙන්ම දරුවන්ට යැපිලි මව්වරුන් අද මේ වන විට රෝගාතුර වෙලා තිබෙනවා. අත්නෝ මතික පාලනය තුලින් සමස්ත ගොවි ජනතාව අනාථ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒතිස්ස මහරාම ප්‍රදේශයේ පැවති උත්සවයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන යටතේ තිස්ස මහරාම ආසනේ බැරගම හතර ඇල විසුද්ධාරාම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු වුණා. එෙහිදී බහන්න මිල ඉහළ යාම ඇතුළු රටේ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් පළ කළා. සහල් ගිනිගන සහල් මිල පාලනය කරගන්නට බැරි රජයක් මේ තියෙන. මේ සමහර ප්‍රදේශවල අස්වැන්න නෙලනවා. ඒ තහල් මිල ඉහළට ගිහින් පිටරටිනු තහල් ගෙන්න මේ ගෙන්නන සහල් වලට අර මේ ආණ්ඩුව මේ රටේ ගොවියට දාලා තියෙන අර කාබනික පොහොර ප්‍රමිතිය මේකටත් අදාළද අපේ ප්‍රතිපත්තිය තමයි දශක 6ක් පුරාවට මේ රටේ තිබුණු ප්‍රතිපත්තිය ඒ තමයි සහනාධාර පොහොර මේ රටේ ගොවියට ලබා දී අද ගොවිතන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ආණ්ඩුවට නම් දෙයියන්ගේ හාල් කැවිලා තියෙන මේක කප්පන් ආණ්ඩුවක් මේක කප්පන් මාෆියා නඩත්තු කරන ආණ්ඩුව මේක මේ රටේ ජනතාව බඩගින්න තියන ආණ්ඩුව මේක මේ රටේ ජනතාව වනසන ආණ්ඩුව ජනතාව ජීවත් කරනවා වෙනුවට ජනතාව බඩගින්න තියලා ගොවිතැන් විනාශ කරලා සරුබිම් මුඩුබිම් බවට පත් කරලා කෘෂිකර්මාන්තයත් රටත් විනාශ කරන මේ ආණ්ඩුව අපි අම්මලව කිරිපිටි පෝලිම් වල තියන්නේ නැහැ කියන එක බොහොම දැඩිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ओमिक्रोन वायरस या आसादनीय वो पुद्गले कुटे जीवित काले पुरा गंदे सुंदर हा रसे नतीवी मटे इड़े ती बावो परेशनयक मागिन हेलीवी ते बनवा ओमिक्रोन वले रोग लक्षण मनोमादर ऐततो में ओमिक्रोन भयानक दर जॉन हॉपकिंस विश्वविद्यालय संपदाय के कुवन आचार्य संजय पेरेरा महता समग्र सियत प्रोटिकल साक्ष चावाक दन ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් ඉතා වේගෙන් ව්‍යාප්ත වන බවට හඳුනාගත් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ලෝකේ පුරා මේ වන විට පැතිර ගොස් අවසන්. දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනාගත් මෙම වෛරස් ප්‍රභේදය හමුවේ මෙතෙක් ලොව ඇති එකම විසඳුම එන්නත්කරණය පමණයි. ඩෙල්ටා වෛරසයට වඩා වේගෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයක් ලෙසයි ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ. ඊයේ දිනේ තුල පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවා ගියා. ඔමික්‍රෝන් හි බරපතල තත්ත්වයින් මැනවින් පෙනෙන්නට තිබෙනවා. මේ නිසාම ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව සියත ප්‍රවෘත්ති අප අද සොයා බැලීමක් සිදු කළා. මේ සියත අප සමග ඔමික්‍රෝන් පිළිබඳ සාකච්ඡා කළ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජය පෙරේරා මහතා මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා. අපි දැකලා තියෙනවා ගොඩක්ම ළමයිට උණ හැදෙන්න ඉඩ තියෙනවා. ඉත අධික 101 102 දක්වා උණ හැදීමේ ලක්ෂණ තියෙන්න පුළුවන්. වැඩිහිටියගේ නාසය තදවීම, උගුර කැසීම, උගුරේ හිරවීම, ගඳ සහ සුවඳ කියන දෙක නැතිවීමේ ඉඩ ප්‍රස්තාව ගොඩක් තියෙනවා මේ ඔමික්‍රෝන් කියන රෝග ලක්ෂණවල. එක එක මිත්‍යා කතන්දරින්ද හිතාගෙන ඉන්නවා මේ ඔමික්‍රෝන් කියන එක සාමාන්‍ය ටිකක් මේ බැරෑරුමට එන උණක් හෝ සම්ප්‍රතික්ෂාවක් කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. මේක එසේ නෙවෙයි. මොකද මේ ඔමික්‍රෝන් කියන රෝගය වැළඳුනාම හුදු උණයින් පස්සෙත් මේ වෙද්දි අපිට දැන්ට ලෝකයේ තියෙන දත් වලින් පෙනීගෙන යනවා අර රස සහ ගඳ සුවඳ කියන එක දීර්ඝ කාලයක් නැතිවීමට ගොඩක් ඉදිරි ප්‍රස්තාව තියෙනවා. ඒ කියන්නේ ඒ එක්කම සමහර අයට සදාකාලිකවම සුවඳ දැනීම, ගඳ දැනීම සහ රස කියන එක සම්පූර්ණ නැති වී යාමේ ලොකු අවධානමක් තියෙනවා. ඒකින්ද මේක සාමාන්‍ය සම්ප්‍රතිශ්‍යාවක් හැටියට ගණන් ගන්න එපා. මේක ඊට වඩා බැරෑරුම් රෝගයක්. එක්කෝ ඩෙල්ටා එහෙම නැත්නම් ගලන්තේ ප්‍රභේදය හැදිච්ච එක්කෙනෙක්ට එහෙම ඔමික්‍රෝන් හැදෙන්නේ නැහැ කියලා තව මිත්‍යාවක් සමහර අය පොතුරු පොතුරු ඉන්නවා. මේකත් සම්පූර්ණයෙන් වැරදි. කොවිඩ් ආසාදනය වෙච්ච පළියට ඔමික්‍රෝන් හැදෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඔමික්‍රෝන් කියන්නේ විකෘති වීම 52ක් වගේ තියෙන වෛරස් ප්‍රභේදයක්. එන්නත් මාත්‍රා 3ම, ඒ කියන්නේ බූස්ට් වෙන්නේ නැත එක්ක ගත්තු පුද්ගලයන්ගෙන් 81ක් පමණ මේ රෝගය වැළඳලා නැහැ තාම. මේ අවස්ථාවේ සියලු දෙනාම එන්නත් මාත්‍රා 3ම ලබා ගන්න ඕනේ. එන්නත් මාත්‍රා නොගෙන අපි ජීවන රටාව කරගෙන ගියොත් ඉතා අවදානම් තත්ත්වයකට ශ්‍රී ලංකාව වැටෙන්න ඉඩ තියෙනවා.
එහෙම වැටුනොත් අපිට ආපහු අර ලොක්ඩවුන් කියන එක ආණ්ඩුවට වෙන විකල්පයක් නැති වෙනවා. ඒකට එන්න ඉඩ තියන්න එපා. මොන කතා කිව්වත් දැන්ට තියෙන එකම විකල්පය තමයි එන්නත් කරන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුවෙන් නාම යෝජනා සිංගමන් යැදීමක් සිදු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතා පවසනවා. ඒයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී චන්ද්‍රිකා මැදිරිය කියනවා මම ওই පොහොට්ටුවත් එක්ක මුක්කු ගහන්න එපා කෝ කියලා. ඇහුවේ නැහැ කියලා. අපි නම් කිව්වේ අපිත් එක්ක සන්නාහගත වෙන්නේ නැපයි කියලා. බලෙන් ආවේ. අපි අදත් කියනවා හෙටත් කියනවා. නායකතුමාලත් ওই දේ කියනවද? බලෙන් ආවේ. අපි නායකතුමා හරි අපි පක්ෂයක් නේද? අපි ඉන්නේ පොදු ජනකර මොන පක්ෂයේ ගන්න තීරණය ඒකත් පැහැදිලිව කියලා තියෙනවා ඉන්න බැරි නම් යන්න කියලා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා නාම යෝජනා පත්‍රයේ සිංගමන් යදිනෝ වගේ තමයි ආවේ. අපිට සිංගමන් දෙන්න කියාගෙන වගේ තමයි නෙළුම් මාවතට ආවේ නාම යෝජනා පත්‍රය දෙන්න කියලා. අර බත්පතක් නැතුව කන්න දෙයක් නැතුව හාමතේ වැටිලා හිටියේ. කිසිම පක්ෂයක් තිබුණේ නැහැ නාම යෝජනා පත්‍රය දෙන්න මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට. ඒ පොහොට්ටුවෙන් නාම යෝජනා සිංගමන දීපු නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම තමයි දයාසිරි ජයසේකර රාජ්‍යමත්තුමාට අපි බොහොම පැහැදිලිව මතක් කරනවා. ඔබතුමා තමන්ගේ පක්ෂ සම්මේලනවලට ගිහිල්ලා වීරයෙක් වගේ මේ ආණ්ඩුව විවේචනය කරනකොට අපි ඕනම වෙලාවක මේ ආණ්ඩුව දාලා එළියට බහින්න සූදානම් කියලා අර ඇඟට අරගෙන දයාසිරි ජයසේකර මහත්තයා කියනවා අපි දැකලා තියෙනවනේ. ඉතින් දයාසිරි ජයසේකර මහත්තයා අපි බොහොම පැහැදිලිව ඔබතුමාගෙන් ඉල්ලනවා අවවාදයට වඩා ආදර්ශයේ උතුම් හරුණාකල තමන්ගේ රාජ්‍ය මාත්‍රි ධූරයෙන් ඉවත් වෙලා අන්න ගමේ රැස්වීම වල ගිහිල්ලා කතා කරන්නකෝ මම පක්ෂයේ වෙනුවෙන් තනතුරු අත්තල පුජ්‍යලේ කියලා. එහෙම කරන ශක්තිය දයසිරි ජයසේකර මහත්තයා ළඟ පේන්නේ නැහැ. ඔබේ කතාව මතක මේ මම දවසක් යනකොට අරු ගැහිච්ච ලාටු ඇස් වැටලා මයිල් වැඩිච්ච බලු පැඩියේ පාරේ තුවාලල ඉඳලා මම ගෙදර ගෙනිච්චා. ගෙනිහිලා ඌ හොඳට පිහලා සෝදලා බේස් දාලා කන්න බොන්න දීලා ඌ හොඳට හැදුවා. ඌ බෝලේ ගිහිය වගේ වුණාම මම කන්න යනකොට මම කන්න දෙන මගේ අත ඇපුවා. මම ඌ ගිහිල්ලා ආයේ ඒ තිබ්බ දැන්නම දාලා ආවා. ඒ වගේ වෙන කවුරුහරි සෙන්ටර් එකේ. ඉතින් ඒක යාට සමාන කරන්න පුළුවන් කියලා කොහොමද මල හිතාගන්නේ? කොහොමද මල හිතාගන්නේ? කන්න දී පොත අපගාව. මගේ ඌ මගේ අර මේ අතර අද පැවති උත්සවයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ක්‍රමානුකූලව නිදහස් පක්ෂය ගොඩනගාගෙන යන බවයි. නෑ නෑ ආණ්ඩුවේ හොඳ දේවල් තියෙනවා, ආණ්ඩුවේ නරක දේවල් තියෙනවා. ආණ්ඩුවට හැමදාම මේ නරක දේවල් විතරක් කියලා හරියන්නේ නෑනේ. ආණ්ඩුවේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා අපි කියනවා. හොඳ දේවල් අපි අගය කරනවා, ඒක අනිවාර්යෙන් කළ යුතුයි. අපි පක්ෂය ක්‍රමානුකූලව ගොඩනගාගෙන යනවා, අපේ සංවිධාන ජාලය ශක්තිමත් කරගෙන යනවා. විශේෂයෙන්ම පක්ෂයේ විදියට අපි දිස්ත්‍රික් සමුළු ගන්නාවක් මේනට තිබ්බා. ඉදිරි කාලවකවානුවත් නැවතත් අපි වැඩකටයුතු ටික ක්‍රියාත්මක කරගෙන යනවා. නෑ මුකුත් කිසි කතාව දෙකක් නෑ, එක කතාවයි කියන්නේ. සංධාන ක්‍රියාවලිය අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිගටම හිටියා, අනාගතෙත් ඉන්නවා. සියලු උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මේ නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.